මෑත දින කිහිපයක් තුළ අපේ රටේ විවිධ ප්‍රදේශවලින් පාසල් වයසේ දරුවන් සියදිවි නසා ගැනීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. ඒ අතරින් බහුතරයක් අවුරුදු 14ත් 16ත් අතර වයස් කාණ්ඩවල පසුවන තරුණ තරුණියන්. මෙවැනි ප්‍රවණතාවක් ඇතිවීමට බලපෑ කරුණු මෙන්ම එය වළක්වා ගැනීම පිළිබඳ දසත නිවුස් අපි විමසා බැලුවා. ජනවාරි 31 වෙනිදා යාපනය ප්‍රදේශයේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක් සියදිවි හානි කරගෙන තිබූ අතර පසුගිය 30 වෙනිදා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි බදුල්ලේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක පාසල් සිසුවෙක්ද සියදිවි හානි කරගෙන තිබුණා. ඒ ආසන්න තවත් දිනයකදී 15 හැවිරිදි සිසුවෙක්ද සියදිවි නසා ගැනීමේ සිද්ධියක් හැටන් ලෙදන්ට් වතුයය ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙලෙස විනාශ වන්නේ රටේ අනාගතයයි. සියදිවි නසා ගැනීම අතින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව මෙවර විශේෂඥයින් හඳුරාගෙන තියෙනවා 14 15 16 ඒ අතරින් නායකයේ සිය දනසා ගැනීමට ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ ආවේග පාලනය කර ගැනීමට නොහැකියාව හා ප්‍රශ්නවලට මුහුණ දීමේදී ඒ ඇතිවෙන තත්ත්වවලට මුහුණ දීමට නොහැකියාව. උදාහරණයක් ලෙස ගුරුවරයෙක් බැන්නහම එහෙම නැත්නම් අම්මා බැන්නහම ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටුනහම ඒ ප්‍රශ්නයට ආවේගශීලීව දක්වන ප්‍රතිචාරයක් විදිහට තමයි ගොහොම වෙලා දකින්න. මාධ්‍ය වාර්තාකරණීය සිය දනසා ගැනීමට දිරිකන් වයිද? මාධ්‍යයේ දැන් විශේෂයෙන්ම ප්‍රසිද්ධ කෙනෙක් සිය දනසා ගන්නවා කියලා මාධ්‍ය ලොකුවට ප්‍රචාරය කරාම මැද කෙනෙක් සමහරට සියදිවි නසා ගැනීම පැත්තට තල්ලු වෙන්න පුළුවන්. මාධ්‍යවලට සියදිවි නසා ගැනීම වාර්තා කරන්න පුළුවන්. නමුත් ඒවා අනවශ්‍ය විදියට හුවා දක්වීමෙන් තොරව වාර්තා කරන්න ඕනේ. ඒ වගේම හැම වාර්තාවකම සියදිවි නසා ගැනීම වළක්වීමට කරන්න පුළුවන් උපක්‍රම ගැන පොඩි වාක්‍යයක් දෙකක් හරි සඳහන් කරන්න ඕන. යෞවනික විෂාදයෙන් පිරෙන බව සමීපතමයකට හඳුනාගත හැක්කේ කෙසේද? බොහෝ වෙලාවට අපි දකින දෙය තමයි තරහ යනවා ළමයින්ට. විශේෂයෙන්ම විභාගයක් ලඟ වෙනකොට ඒ වගේ අවස්ථාවකට වෙනදාට වැඩි තරහ යනවා. නුරුස්සන ගතිය. හාම්බරේටම වෙලා ඉන්නවා එළියට එන්නේ නැහැ. ප්‍රතිපල අඩු වෙනවා. ලකුණු ගන්න තමයි ලකුණු 80 90 ගත්ත ළමයි පාඩම ලකුණු 40කට 50කට බහිනවා. එතකොටත් අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. ක්‍රියාකාරකම් වලින් සමහරලාට ඈ වෙන්න පුළුවන්. යාළුවෝත් එක්ක තියෙන සම්බන්ධකම් අඩු වෙන්න. ඉතින් මේවා තමයි අපි මූලික ලක්ෂණ විදිහට දකින්නේ. මානසික පීඩණයෙන් පෙළෙන යෞවනයෙකු ඉන්න මුදා ගැනීමට මව්පියන්ට කළ හැක්කේ මොනවාද? ඉතින් ඒ වගේ අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරනවට අමතරව මම හිතන්නේ දරුවට මේකෙන් ගොඩ එන්න අවස්ථාවක් දෙන්න ඕනේ. මුල් දවස්වල දරුවට පොඩ්ඩක් ස්වාධීනත්වයක් දෙන්න වෙනවා. ඒ කාලෙන් පොඩ්ඩක් ගොඩ එන්න. ගොඩක් ඒගොල්ලන්ට තියෙන ටාගට්ස් ඒ වගේ දේවල් ගැන මම හිතන්නේ පොඩ්ඩක් විනාශ කර ගන්න වෙනවා. අනික දරුවගේ හිත රිදෙන විදිහට දැන් කතා කරන්න හොඳ නැහැ. දැන් සමහර අය ගොඩක් අය කියන අපි මෙච්චර වේදන් කරන අය ඉගෙන ගන්නේ නැහැ. දැන් සමහරලාට ළමයාට මේ මානසික කලකිරීම නිසා තමයි මේ ළමයා ඉගෙන ගන්නේ නැත්තේ. දෙමව්පියෝ එහෙම කියනකොට තවත් මේ ළමයාගේ සමහරට කලකිරීම වැඩි වෙලා සමහරට සියදිවි නැසා ගැනීම දක්ර තල්ලු වෙන්න පුළුවන්. මානසික පීඩනයෙන් පිළෙන අයෙකුට ලබාගත හැකි උපදේශන සේවා මොනවාද? ඒත් ලංකාවේ හැම මහ රෝහලම මානසික රෝග අංශ තියෙන. ළමා මනෝවෛද්‍ය විශේෂඥවරු ලංකාවේ හරි අඩුයි ඉන්නේ. 3-4 දෙනා ඉන්නේ. නමුත් ළමා මනෝවෛද්‍ය විශේෂඥවරුම අවශ්‍යම නැහැ. හැම ප්‍රධාන හරෝහලකම ළමා මනෝවෛද්‍ය සායන තියෙන ගොඩක් ක්ලාඩ් සෙන්සර් ආදර තමයි තියෙන්නේ. අතරම අපේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ තියෙන 1926 කියලා අංකය. අතෙන්ට කතා කරාම 24 මේක තියෙනවා. එතකොට දරුවගේ කැටලුව සහ ප්‍රදේශය කිව්වහම ඒගොල්ලෝ උගලට උපදේශයක් දෙනවා.